ओम शांति उदास विसी देखाई दोलाहाई विसी अट उदेश नमुरली ओम शांति बाप दादा मधुबन सारे सुमिहिर दरुवनी ओब में असीमित उपिया समग उससु अध्यापने के यदनवा ओब ए पाल शुद्ध करुवा देवियन पिया के शिष्य न्यनवग ओब के बुद्धि तुलति बनवा ओब में इगनगन्ने नव लोके संदहाई ප්‍රශ්නය ආධ්‍යාත්මික ආණ්ඩුවෙන් තිරණයක් ලබා ගන්නේ කුමන දරුවන්ද පිළිතුර අන්නයව තමා හා සම තත්ත්වයට පත් කර ගැනීමට උත්සාහ දරන අයවයි සේවයේ ඔප්පු කර පෙන්වන අයට ආධ්‍යාත්මික ආණ්ඩුවෙන් ඉතාමත් විශාල ත්‍යාගයක් හිමි වෙනු ඇත ඔවුන් අනාගත උපත් 21ක් උදෙසා උසස් තත්ත්වයක් හිමි කර ගන්නවා ओम शांति पिया दरुवंड में से कियनवा मिहिरी मिहिरी तम दरुवंडन ओब मा समग मेम अध्यापने हदारनवा मेम अध्यापने तिबेन्ने नवलोके उदेसाई वेने किसीम केनेक्ट तमा नवलोके उदेसा इगेन गन्नवाई कियन्न बह ओब कोतरम उदुरट इगेन गन्नवाद ए तरमट ओबगे उपत 21क उदेसा तिलिने हिमि करगनु एत ओब असीमित पिया समग असीमित अध्यापने हदारनवा मैं इतामत उससु असीमित अध्यापने की अनेक सैम केनेक मकरने सत्यक्तरं वत नोटिना ओ अध्यापने आई मैं अध्यापने पने दी ओब कोतरम उत्साह दारनवा दे एतरम उसस्तत्यक ओब विसिन हिमि करगनु हेत මෙම කරුණු සෑම විටම ඔබගේ බුද්ධිය තුල තිබිය යුතුයි. අප ඒ පාරිශුද්ධ කරුවා පරමාත්ම දෙවියන් පරම පියාණන්ගේ ශිෂ්‍යයින්. ඒ වගේම අප මේ අධ්‍යාපනය පළමුවෙන්ම අප පියා වෙත ගොස් පසු අපගේ පෞද්ගලික අධ්‍යාපනයට අනුව ඒ නව ලෝකයට ගොස් තත්ත්වයක් හිමි කරගනු ඇත. ඒ ලෞකික අධ්‍යාපනය වන නමුත් මේ පාරලෞකික ආධ්‍යාත්මික අධ්‍යාපනයකි. එනම් එය මෙලොවින් එතර සඳහා වූ අධ්‍යාපනයකි මේ පැරණි අපිරිසිදු ලෝකයයි ඔබ අපායේ වැසියන් මගින් දිව්‍ය ලෝකයේ වැසියන් බවට පත්වන බව ඔබ දන්නවා ඔබ නැවත නැවතත් මේ සිහිය නගා ගත යුතුයි සතුට ඔබගේ බුද්ධිය තුල ලෙල දෙන්නේ එවිට පමණයි දරුවන් මඟුල් ගෙවල් ආදීට ගිය විට ඔවුන්ට මේවා අමතක වෙනවා ඔබ කිසිම විටක ඔබගේ අධ්‍යාපනය අමතක නොකළ යුතුයි. ඇත්තෙන්ම ඉතා තම අනාගත උපත් 21ක් පුරාවටම ලෝකපාලකයන් බවට පත්වන බැවින් දැන් ඔබ මීටත් වඩා සතුටට පත්විය යුතුයි. ඉතාමත් හොඳින් අන් අයව තමා හා සම තත්ත්වයට පත් කරන අය අනිවාර්යෙන් උසස් තත්ත්වයක් හිමි කරගනු ඇත. වෙන කිසිම කෙනෙකුගේ බුද්ධිය තුළට මෙම රහස ඇතුළු විය නොහැකි. සේවය සඳහා සිහි බුද්ධිය අවශ්‍යයි. විවිධාකාරයේ දෙපාර්තමේන්තු තිබෙනවා ස්ලයිඩ් දර්ශන නිපදවන අයට පවා බාබා මෙසේ කියනවා ඕනෑම ප්‍රොජෙක්ටරයකට සවි කළ හැකි එකම තරමේ ෆ්ලයිට් ප්‍රමාණයක් ස්ලයිඩ් ප්‍රමාණයක් පමණක් තබා ගන්න පළමුනේ ස්ලයිඩ් දර්ශනය විය යුත්තේ මෙයයි උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මය සමග ඔබට ඇති සබඳතාවය කුමක්ද එවිට උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මය තම පියාණන් වන බව ඔවුන් වටහා ගනිමි. ඔහුගෙන් ඔබ ලබා ගන්නා වූ උරුමය කුමක්ද? පසුව ත්‍රිමූර්ති බ්‍රහ්මාගෙන් ඔබ පූර්ව වාංශික තත්ත්වයක් හිමි කර ගන්නා බව ඔවුන්ට පෙන්වන්න. ඒ වගේම ඔබ නව ලෝකයේ උදසත් උත්සාහයේ යෙදෙනවා. ඔබ දැන් සංගම් යුගයේ සිටින අතර नवलोके निर्माणे कर्मिन सिटिनवा दन्नो बगे बुद्धियट मे सिहिपत्ती तिबिनवा मीट अवुरुदु 5000කට ප්‍රථම ඇත්තෙන්ම අප දේවතාවන්ව සිටි අතර පසුව අපට අපගේ රාජ්‍යය හිමි වුණා ඉත්‍රි අනෙක් සෑම මිනිසෙක්ම අප මෙම රාජ්‍යය ලබා ගන්නා විට හේවා සීමිත දේවල් පමණයි ඔබ ඉන්නේ අසීමිත වූ සතනකයි ශ්‍රීමත් අනුගමනය කරන අතර ඔබ රාවන් පාප පහ සමග සටනකද නිරත වෙනවා ජය පෙරදුම යාග කොටස මෙම කොටසේ තිබෙන දෙයක් බව ඔබ දන්නවා සෑම අවුරුදු 5000ක දීම නාටක චක්‍රය කැරකෙනවා එම නිසා ඔබ සෑම කෙනෙකුටම ලැබෙන ඕනෑම උපදේශක අනුව දරුවන් ශ්‍රීමත් අනුගමනය කළ යුතුය
තමන්ට වැටහුණත් අන් අයට විස්තර කර දිය නොහැකි බව සමහර දරුවන් කියනවා. මේ හරියට ඔබට කිසිම දෙයක් වැටහෙන්නේ නැති බව කියන්න වෙනි. ඔබ තත්ත්වයක් ලබන්නේ ඔබගේ වටහාගත ඇති ඇති තර්ම අනුවයි. නොකොඩවාම ඔබ බුද්ධිය තුල සුවදර්ශන චක්‍රය කරකවන්න. ඔබ සුවදර්ශන චක්‍රධාරී බවට පත්වනු ඇත. ඔබ අන් අයව ඔබ හා සම තත්ත්වයට පත් නොකළහොත් ඔබ සේවයේ දෙන්නන් ලෙස හැඳින්විය නොහැකි. එම නිසා ඔබ සම්පූර්ණ උත්සාහයක් දැරිය යුතුයි. ඒ වගේම ඔබ අන් අයටත් ඉගෙනිය යුතුයි. බ්‍රාහ්මීන් ගුරුවරුන් අනෙක් සෑම කෙනෙක්ම හා එක්ව උත්සාහ දැරිය යුතුයි. ගුරුවරුන් හොඳ උත්සාහයක් දැරූ තරමට තමයි ඔවුන්ට තිළිණයක් ලැබෙන්නේ. ඔබ ඉතාමත් උසස් ආණ්ඩුවකින් තිළිණයක් හිමි කර ගන්නවා. සේවය ඔප්පු කර පෙන්විය යුතුයි. කිසිම අත්වැරද්දක් හෝ කරන්න එපා. මෙහිදී එකම පන්තියක ඔබ සියලු විෂයයන් ඉගෙන ගන්නවා. අනාගතයේදී ඔබ ගිහින් දේවතාවන් බවට පත්වන බවත් ඔබ දන්නවා. විනාශය අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. මීට ඉහත කල්පයේදී ඔබ දිව්‍ය ලෝකයේ ගොඩනැගී තැනූ අයුරින්ම ඔබ ඒ දේම නැවතත් කරනු ඇත. නාටකයත් ඊට උදව් වෙනවා. එහිදී ඔවුන් විශාල මාලිගා සහ විශාල සිංහාසන තනනවා. මෙහි එතරම් විශාල වූ රන් රිදී මාලිගා ඇත්තේ නැහැ. එහිදී දියමන්ති මිනිමුතු හරියට ගල් කැටමෙන් බොහෝ සෙයින් තිබෙනවා. ඉතින් සුවර්ණම යුගයේදී ඔවුන්ට නැත්තේ මොනවාද? ධනවත් මිනිසුන් රාධේ හා කෘෂ්ණත් ලක්ෂ්මී හා නාරායනත් බොහෝ සෙයින් සැරිසරනවා. ඔවුන් රත්රන් ආභරණ වලින් ඔවුන්ව සරසනවා. කමා ලක්ෂ්මී හා නාරායනට කෝවිලක් තනන්නට යන බවත් එහි තිබෙන පිළිමවලට අලුත් ආභරණ අවශ්‍ය බවත් කියූ වෙළෙන්දෙක් ගැන බාබාට මෙහිදී මතක් වෙනවා. ඒ කාලයේදී සෑම දෙයක්ම ඉතාමත් ලාභයි. එම නිසා සුවර්ණම යුගයේ නොකඩවා කොහොම වෙයිද? භක්ති මාර්ගයේ බොහෝ සෙයින් වස්තුව තිබුණා. නමුත් මුස්ලිම්වරුන් පැමිණි කල ඔවුන් ඒවා කොල්ලකාගෙන මාර්ගයෙන් බොහෝ සෙයින් වස්තුව තිබුණා. දරුවන් මේ සෑම දෙයක්ම දන්නවා. මේ ඉතාමත් උසස් අධ්‍යාපනයක්. පුංචි දරුවන්ටත් ඔබ මේ ඉගෙනිය යුතුයි. ලෞකික අධ්‍යාපනයේ සමගම මෙම අධ්‍යාපනයත් ලබා දිය යුතු වෙනවා. නොකොඩවාම අන් අයටත් ශිව බාබා ගැන සිහිපත් කර දෙන්න. පින්තූර විස්තර කර දෙන්න. ඒ වගේම ඔබගේ දරුවන්ටත් ප්‍රයෝජනයක් ඇති දෙයක් කරන්න. දිව්‍ය ලෝකයේ නිර්මාණකරුවා ශිව බාබායි. ඔබ ශිව බාබා සිහිපත් කළහොත් ඔබ දිව්‍ය ලෝකයේ පාලකයෙක් බවට පත්වනු ඇත. අවිනාශී වූ දැනුම කිසි විටක විනාශ නොවන්නේකි. අන් අයටත් මෙම දැනුමෙන් සුවල්පයක් හෝ ලැබුණු විට ඔවුන් රාජ්‍ය තුළට පැමිණෙනු ඇත. සුවර්ණම යුගයේ ලක්ෂ්මී හා නාරායනන්ගේ රාජ්‍යයයි. පසුව ඒට සිදු වූයේ කුමක්ද? අප ඔබට විස්තර කර දෙනවා. ඉන් අදහස් වන්නේ අප ඔබට දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත් කරන බවයි. ඔවුන් ඉගෙන ගන්නේ ඉගෙනවීමෙනුයි. නමුත් ඔබ උත්සාහ දැරිය යුතු වෙනවා. අනවශ්‍ය දේවල් වලට ඔබගේ කාලය අපතේ හරින්න එපා. වැරදි කිරීමෙන් ඔබට බොහෝ සෙයින් පසුතැවිලි වීමට සිදු වෙනවා. පියෙක් ධනයක් උපයනවා. ඒ තම දරුවන්ට ලබා දෙනවා. පසුව මිය යනවා. දැන් සෑම කෙනෙක්ම විනාශ වී යාමටයි සිටින්නේ. දැන් පවා බොහෝ සෙයින් සටන් වැදීම් හා මිය යාම ආදිය සිදු වෙනවා. මේ එතරම් දෙයක් නොවේ. මිලියන ගණන් මිනිසුන් දැන් මිය යාමටයි සිටින්නේ. සෑම කෙනෙක්ම පිලිස්සී ගොස් මිය යනු ඇත. පළමුවෙන්ම සෑම දෙයක්ම සොහොන් බිමක් බවට පත්ව පසුව ඒ සුර දූතිකාවන්ගේ දේශයක් බවට පත්වනු ඇත. සොහොන් බිමත් ඉතාමත් විශාලයි. සුර දූතිකාවන්ගේ දේශය ඉතාමත් කුඩා වනු ඇත. සෑම කෙනෙක්ම සොහොන් බිමෙහි වැළලෙන බව මුස්ලිම්වරුමුත් මෙකල සෑම ජීවාත්මයක්ම පුමන හොස්වල්පයකින් මෙහි සිටිනවා. සොහොන් බිම්මල ශරීර වැළලී තිබෙනවා. නමුත් ජීවාත්ම එහි ශරීර අතහැර තවත් ශරීර ලැබගෙන තිබෙනවා. මේ කාලයේ මායා සෑම කෙනෙක්ම සොහොනෙහි වලලා දමා තිබෙනවා. සෑම කෙනෙක්ම මැරිලා සෑම කෙනෙක්ම දැන් මියදීමට යන අතර මේ නිසා තමයි ඔබ කිසිම කෙනෙක් වෙත ඔබගේ හදවත බැඳගත යුතු නොයත්තේ. එකම තැනැත්තා වෙත පමණක් ඔබගේ හදවත බැඳගන්න.
එවිට ඔබගේ සීළු බැඳීම් අවසන් වනු ඇත. ඔබ කල යුත්තේ ඒ එකම එක පියා සිහිපත් කිරීම පමණයි. එපමණයි. ඔබ අනාගත උපත් 21ක් උදෙසා පාරිශුද්ධ කරුවා වූ පියා සමග මෙම අධ්‍යාපනය හදාරන බව ඔබට වැටහෙනවා. මනුස්ස ලෝක උක්ෂයේ බීජේ වන්නේ ඒ උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මයයි. සජීවී තැනැත්තා ඔහි ජීවාත්මයද සජීවී වේ. ජීවාත්මයක් ශරීරයකට ඇතුළු වනතුරු ශරීරයේ පණක් නැහැ. සජීවී තැනැත්තා වන්නේ ජීවාත්මයයි. සෑම කෙනෙකුගේම ක්‍රියා එකකට එකක් පෞද්ගලික වූවකි. ආශ්චර්යමත් වූ නාටකය ලෙස මේ හැඳින්වෙනවා. එය ස්වභාවය ලෙස හැඳින්වෙනවා. එවන් වූ කුඩා ජීවාත්මයක් තුළ එවන් වූ විශාල දෛවෝපගත චරිත කොටසක් අන්තර්ගතව තිබෙනවා. මේ සෑම දෙයක්ම ආධ්‍යාත්මික ජීවාත්මයේ විසින් ඔබට විස්තර කරන්නා වූ ආධ්‍යාත්මික දේවල් වේ. ඒ වගේම ඔහු ඔබට ගමනක් රැගෙන යනවා. නාටකයේ මේද දෛවෝපගත වූවකි. නාටකයේ දෛවෝපගතව තිබෙන ඕනෑම දෙයක් පිළිබඳව ඔහු ඔබට දර්ශන ලබා දෙනවා. නාටකයේ සදාකාලිකම දෛවෝපගත වූවක්. එය සදාකාලික බව මිනිස්සු දන්නේ නැහැ. සිදුවන සෑම දෙයක් ගැනම ඔබ දන්නවා. එක්ෂණයකින් පසු එය අතීතයට ඒ රංග දැක්වුණු චරිත කොටස් පිළිබඳ පියා ඔබට විස්තර කර දී තිබෙනවා. ලෝකයා මේවා ගැන දන්නේ නැහැ. පරම පියා කියනවා, මා ඔබට මගේ බුද්ධිය තුළ තිබෙනා වූ ඥානය ලබා දෙනවා. ඒ වගේම මා ඔබව මහා සමතත්වයට පත් කරවනවා. මුල් ලෝකයේම දැන් පරිහානියට පත් වී තිබෙන බව ඔබ දන්නවා. පළමුවෙන් ඔබ පාරිශුද්ධත්වයට පත් වූ පසු අන් අයවත් පාරිශුද්ධත්වයට පත් කළ යුතුයි. ඔබ හැර වෙන කිසිම කෙනෙක්ට කිසිම කෙනෙක්ගේ පාරිශුද්ධත්වයට පත් කර නොහැකි. ඔබ දැන් පියාගේ ශ්‍රීමත් අනුගමනය කොට දිව්‍යමය ගුණාංග ඇති කරගත යුතු වෙනවා. ඔබගේ කතා බහ ඉතාම මිහිරි විය යුතුයි. කිසිම තිත්ත වචනයක් පිට නොවිය යුතුයි. සෑම කෙනෙක් වෙතම අනුකම්පා කරන්න, සෑම කෙනෙක්ටම උගන්වන්නට ඔබට පුළුවන්. පරමාත්ම දෙවියන් කතා කරයි. මන්මනා බව දෙවියන් යනු කවුද? ඔබ ගීතාව කිව්වේ කවදාද යන්න ගැන ඔවුන් දන්නේ නැහැ. දෙවියන් කතා කරන බව ඔබ දැන් වටහා ගන්නවා. අශාරීරිකත්වයට පත්වන්න. මේ ආකාරයේ සෑම ශරීර ධර්මයක්ම අතහැර දමන්න. ඔබ වටහා ගන්නවා. අශාරීරිකත්වයට පත්වන්න. මේ ආකාරයේ සෑම ශරීර ධර්මයක් අතහැර දමා මම මුස්ලිම්, මම පර්සි ආදි වශයෙන් මෙසේ කියන්නේ කවුද? සියලුම ජීවත්ම සහෝදරයන්ව කියනවා. නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. එවිට ඔබ විමුක්ති දේශයට වෙත යනු ඇත. සෑම කෙනෙක් දැන් නිර්වාණ දේශයේ වෙත යාමටයි ඉන්නේ. මේ වචන දෙක හෝ අඩුමතරමින් සිහියේ තබාගෙන ඒවා විස්තර කර දෙන්න. සෑම කෙනෙකුගේම දෙවියන් ඒකයි නැතනත්තාහි. ඔහු ක්‍රිෂ්ණ විය නොහැකි. පරම්පියා දැන් කියනවා, ශරීර ධර්මතා සියල්ල අතහැර දමා නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. ජීවාත්ම පදාර්ථයන්ගේ සහාය ලැබගෙන මෙහි දී තම චරිත කොටස රඟ දක්වනවා. ක්‍රිස්තුස් වහන්සේ පවා දැන් දිලින්දෙක් බව ඔබ ඔවුන් කියනවා. දැන් සෑම කෙනෙකුම සපත්තුව පරණයි. ක්‍රිස්තුස් වහන්සේ අනිවාර්යයෙන්ම නැවත උපත් ලබාගෙන තිබෙනවා විය යුතුයි. ඔහු දැන් ඉන්නේ තම අවසන් උපතේ වන්නට පුළුවන්. ඒ පණිවිඩ කරුවන්ට පවා අවදි කරවන්නේ පරම පියාම පැමිණීමෙන් පමණයි. අපිට සිදුවයි පාරිශුද්ධත්වයට පත් කරනුයේ එකම එක පියා පමණයි. සෑම කෙනෙක්ම නැවත උපත්ගෙන නොකොඩවා පහළට පැමිණිය යුතුයි. මේ කලියුගයේ අවසානයයි. ඔබ තව දුරටත් දීනු වන විට මිනිසු මේ විශ්වාස කරයි. පියා පැමිණි බව කියනා ශබ්දයේ දෝංකාර දෙනු ඇත. ඒ විශාල යුද්ධෙහි දෙවියන්ගේ නම සඳහන්ව තිබෙනවා. කොහොම නමුත් ඔවුන් ඔහුගේ නම වෙනස් කර තිබෙනවා. විනාශය හා ස්ථාපනය යන දෙවියන්ගේ පමණක් වූ කාර්යයක් වේ. දිව්‍ය ලෝකයේ දොරටු හරින්නේ පියා මෙහි පැමිණීමෙන් පමණයි. ඔබ පාරාදීසයේ දොරටු විවෘත කරන්නේ යයි කියමින් බාබාට කන්නලව් කරනවා. පරම පියා පැමිණ ඔබ මාර්ගයෙන් මම දොරටු විවෘත කරනු ඇත. ඔබගේ ශිවශක්ති හමුදාව යන නම ඉතා ප්‍රසිද්ධයි. ඔබ පාණ්ඩවීන් ලෙස හැඳින්වෙන්නේ ඇයි? මන්ද දිව්‍ය ලෝකය වෙත වූ මාර්ගය පෙන්වා දෙන ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයන් වන්නේ ඔබ කියයි.
पिया मेहि असुन गेन ओबट सहम आगमिक ग्रंथयक अनुसारे किया देनवा मीत इहत कल्पे दी मेवा वटहा गत्ताय पमनै नैवत दन्ने वा तेरुम गन्ने सैम केनेक्टम सामे देशे वेत यन मार्ग उद्दोष केन्वन्ने जीवात्मवन अपाय पशु अप सतुटे देशे वेत यन वेत दुख देशे दन विनाश वीम यामटै तिबेन्ने मे महाभारत युद्धे तिबेन्ने ए उदेसाय मे सैम विस्तरयक्म ओबगे बुद्धिय तुल तियनवा मन्मना भव हा मतिह जीवव्यन्ने हिय सीलु दैनुम अंतर्गत वी तिबेनवा बाबा दैनुमेन पिरितनत्ता वन्नसेम दरुवन्वन ओबत एम तत्त्वयट पत्तियुतुई मा करन्ने दिव्य दर्शे संदहा उयातुर मा लंग तबा गैनीम पमनई ओबट मेय हैर देनवा वेनुवट मा ओब लोकपालकयन बवट पत् करवनवा मा एम तत्त्वयट पत्वन्ने नैहै मेहि मेम वेनस तिबेनवा दिव्य दर्शनहि कोटसक ओबट अवश्य देयक ओब कल भक्तिय वेनुवेन माँ ओबो पुंची तिलिनियक देनवा बाबा विस्तर करतियेनवा जगदंबा वेनुवेन बोहो उत्साह उत्सव पैवत्तेनवा लक्ष्मी संधा इतरम उत्सव पैवत्तेने नहें एहि सैहन वेनसक तिबेनवा नमुत ओउन तमाट दाने लेबे यन बलापोरत्तुवेन लक्ष्मी गेन पिंतूरयक तम ओप्पुहे दमागेन तिबेनवा भक्ति मार्गे ओबट लेबेन्ने कुरु मा पमनै मैं पमनै एहेत ज्ञान मार्गे वी ओबट दियमंति लेबेनवा मिनिसु निकम्म लक्ष्मीगेन दाने इल्लनवा ओउन्नैगेन हुद दरुवेक हो हुद सौख्यक लबा देन्नै इल्लन्ने नहें ओउन् तमागे सीलु आशावन गेन यन्ने जगदंबा मेतटै तमा वंदना लेबियुतु सत्वयक सिटि बवत् पशु वंदना करुवन् बवट पत्तु बवत् दैन नैवतत् वंदना लेबीमट सुदुस्सन वन बवत् ओबट वटहेनवा दैनुम मगिन् दरुवन्ट अवबोधे लबनवा ओब इतामत् असहाय तत्ते पत्ति बिनवा सद्गुरु विसिन्याने आलापे आलेपे लबा दुन कल सियलु अंदुरु दुरु यनु एत दैन मेम नाटके मुल मेद अग पिरिबंदव ओब बुद्धियट अवबोधयक लबी तिबिनवा एम निसा मेम दैनुमट ओब सैहनवर वटिनाकम दिय युतु उपतक उपतक पासा ओब ए सामान्य अध्यापने लबे लबुआ इति नेइन लद दे कुमक्द पीनट्स मैट पमनाई एत एक उपतक पमनात मेम अध्यापने हैदरविन ओबट दियमंति मिनिमतु लबेनवा उत्साह दरीम दरुवन्गे कार्यभारयाई ओबे इगेन गन्नेन्न दिनम गुरुवरया कुमक करन्नद मेहि अनुकंपा किरीमक नहे संगम युगये देवता वरुन्गे राज्य स्थापने वेमिन पवतिनवा ओब तम योग बलहि हा ज्ञानवल बलयेन पाप इवत करगन्नवा इनम ज्ञाने मगिन उभयता मतुसस्तत्वेट पत्वेनवा ज्ञान सागरे हा ज्ञान गंगावल स्नाने किरीमिन उबट गैलवीम लबेनु एत अन्नायट विस्तर कर दीम सदा दरुवंट नोकोडवा नोयहुत क्रम किया देनु लबेनवा नाटक सलस्मानो बाबा नोकोडवा मीट इहेत कल्पेदी ओहु विसिन विस्तर कल सैम देयक्म दैन विस्तर कर दरुवन इताम उसस दानपति अंगवट पत्वे युतुई इन ओनेम केनेक्ट कुमन होदय विस्तर कर देन्न ए वगेम ओब हग्गेडियक पिंबियुतु वेनवा ओब मेहिदी धारणे करगन्ना धर्म गेदरती धारणे करगत नोहेकि आगमिक ग्रंथवल पवा मधुबन्हि मुरलिय वैन आकारय प्रशंसीन नेतर लक्क तिबेनवा अच्छा सुमिहिरि आदरणीय बोहो कलक नेति विसिट देन हमोन दरुवंड ओबगे मवपिया बाबदादा सेनेहसिन सीपत कर शुभ उदयसन प्रार्थना कराई आध्यात्मिक पियागेन आध्यात्मिक दरुवंड नमस्कार आध्यात्मिक दरुवंगेन आध्यात्मिक पियांड नमस्कार धारणी संदा सारांशे एक मेम अध्यापनेट सैहिन वटिनाकमक देन्न अनुकंपा करन्नै पियागेन इल्लन्न एपा दिगिन दिगेटम ज्ञाने हा योगा नम्मु बलेन एक करगन्न देख अनुकंपा सहगत वन्न उबगे तेतुलेन किसीम विटक तित्त वचने पिटवीमट इड तबन्ने पा सैम विटम मिहिर लेस कथा करन्न अनिवार्यम अन्नायट तोबहा समतत्वेट पत्किरीमेहि सेवे देन्न वरदानय ओब सैम तपस्वी केनेक वी पापयन्गे सर्पया उबगे गेलवट मल्दमक बवट पत्करगनित्वा पंच पापयान मिनिसुंड विष सर्पेक वगे उन्नत ओय योगी सह तपस्वी जीवात्मयंड
මෙම සර්පය ඔබගේ ගෙල වටා මල් දමක් වේ මේ නිසයි ඔය බ්‍රාහ්මින්වරුන් හා බ්‍රහ්ම පියාගේ සිහිපටනයත් කොන අශාරීරික සහ තපස්වී ශංකර ස්වරූපයේ ඔවුන් ගෙල වටා මල් දමක් ලෙස සර්පේ පෙන්වා තිබෙන්නේ සර්පයා ඔබට සතුටින් නර්තනය කිරීමට වේදිකාවක් වෙයි ඔවුන් මේ පෙන්වා ඇත්තේ යැපීමේ ලක්ෂණයක් ලෙසයි වේදිකාව ඔබගේ ආධ්‍යාත්මික මනෝ ස්ථිතියයි පාපයක් මත බවට මෙම ජයග්‍රහණය ඇති විට ඔබ සෑම තපස්වී කෙනෙක් ලෙස හැඳින්වේ පාඨය පැරණි ලෝකයට සහ පැරණි සංස්කාරයන්ට මියදීම යනු ජීවමානව මියදීමයි ඕම් ශාන්තිය